පහස් ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිට වූ බව කියන සිද්ධිය හේතුවෙන් වේගයෙන් ගොඩනැගෙමින් තාක්ෂණයේ නව මාවත් සොයා අපි ඉදිරියටම යන්නෙමු. පික්මි නොනිමි හැකියාවන්ගෙන් පිරි අනාගතයක්. Asian Paints Cosme Aquasafe වැස්සත් මට්ටුවෙන් ගෙදරත් තිස්නේ. විභාගයට මුහුණ දුන් බහුතර අපේක්ෂකයින්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳව ගැඹුරින් සලකා බලන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසනවා. ඒ පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද පෙරවරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කැඳවා තිබුණා. මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිට වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම විමර්ශන අවසන් වනතුරු මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍රය ඇගෙයිමද තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තා. මේ ප්‍රශ්න පත්‍ර පිටවීම කොටස් දෙකකට වෙලා තියෙනවා. එකක් තමයි යම් කිසි විදියකට ප්‍රශ්න යම් පුද්ගලයෙක් විසින් ලබා දීම පුද්ගලයෙකුට අපි දැක්ක ඊයේ දවසේ ජාතික අධ්‍යාපන ආයතනයේ ඉන්න සැලසුම් අධ්‍යක්ෂකවරයෙක් තමන් හදපු ප්‍රශ්න ලබා දුන්නා කියන එක තමයි එතන ප්‍රකාශයට පත් වෙලා තියෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වරා. ඒ වගේම අපි දන්නවා ප්‍රශ්න පත්‍ර සාමාන්‍යයෙන් විභාග ශාලාවකින් ප්‍රශ්න පත්‍ර ඡායාරූපගත කරලා ඒවා ඉවදාහරින්න බෑ. ඒ අය සම්බන්ධ ඉතාලම කීප දෙනෙක් තමයි මං හිතන්නේ වැඩ තානාංගට ලක් ශිෂ්‍යත් විභාගයේ දරුවන්ට අසාධාරණයක් නොවන පරිදි ක්‍රියාමාර්ග ගත යුතුයි කියන එක තමයි අපි අවධාරණය කරලා කියන්නේ.